ලංකාවේ හැමෝටම තියෙන හීනයක් තමයි ගයක් හදාගන්න හීනය. මේ වීඩියෝ එක බලන ඔයා සමහරලාට මේ හීනය සැබෑ කරගත්තු කෙනෙක් වෙන්න පුළුවන්. මතක ඇතින හැබැයි හීනය සැබෑ කරගන්න කොච්චරනම් දුක් විඳද කියලා. සමහර වෙලාවට මේ වීඩියෝ එක බලන ඔයා මේ හීනේ අතරමැද්දට ආපු කෙනෙක් වෙන්න පුළුවන්. සමහරලාට අත්තිවාරම දාලා බිත්ති ඔසව ගන්න බැරුව ඉන්නවා වෙන්න පුළුවන්. සමහරලාට පල්ලෙහා තට්ටුව හදලා ස්ලැබ් එක දාලා දෙවනි තට්ටුව හදාගන්න බැරුව ඉන්නවා වෙන්න පුළුවන්. අර යකඩ කූරු වල රෙදි වැල් එහෙම බලලා රෙදි වේරන්න තමයි දෙවනි තට්ටුව පාවිච්චි කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ඔයා තාම මේ හීනිය ගැන හිතමින් මේ හීනියට පොට බාද ගන්න පාරක් හොයමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි හොඳ රස්සාවක් හොයා ගන්න යන්නේ ඇත්තටම නිවාස සීනිය සැබෑ කරගන්න. ගොඩක් බැංකු වල එහෙම රස්සාවට අපි යන්නේත් ගොඩක් වෙලාවට බැංකුවෙන් අඩු පොලියට හවුසින් ලෝන් එකක් එහෙම හම්බ වෙන හින්දානේ. ඉතින් මෙන්න මේ වාතාවරණය යටතේ ඇත්තටම ඇයි ලංකාවේ ගෙයක් හදන්න මෙච්චර අමාරු කියලා බලන්න තමයි අපි ඇත්තටම අද ලෑස්ති වෙන්නේ. ලංකාවේ 2012 ඉඳලා 2022 වෙනකම් බැලුවට පස්සේ අපේ 2012 දල වශයෙන් නිවාසවල අවශ්‍යතාවය තිබුණා මිලියන 5.3කට ආසන්න ප්‍රමාණයක්. හැබැයි ඒක 2022 වෙද්දි අපිට මිලියන 5.9කට ආසන්න ප්‍රමාණයකට නිවාසවල අවශ්‍යතාවය වැඩි වෙලා තියෙනවා. හැබැයි නිවාසවල සැපයුම දල වශයෙන් අපිට 2012 දී තිබ්බේ මිලියන 5කට වඩා යම්කිසි පිළිල 5.2කට වඩා අඩු ප්‍රමාණයක්. හැබැයි ඔයගොල්ලෝ පේනවා ඇති මේ තද අලු පාටින් පෙන්නලා තියෙන නිවාසවල අවශ්‍යතාවයේ තියෙන පරතරය. පේනවා ඇති මේ පරතරය දල වශයෙන් දෙගුණයකට වඩා 218 ගුණයකින් වැඩි වුණා අවුරුදු 10ක් යද්දි. ඒ වගේම කොළඹ විතරක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් නිවාස ඒකක 27000කට ආසන්න ප්‍රමාණයක් අඩුවෙන් තමයි ඇත්තටම තියෙන්නේ. මොකද මිනිස්සුන්ට නිවාස අවශ්‍යතාවයක් තිබුණට ඒ නිවාස අවශ්‍යතාවය සපුරගන්න බෑ. ඇයි නිවාස අවශ්‍යතාවය සපුරගන්න බැරි? නිවාස අවශ්‍යතාවය සපුරගන්න බැරි ප්‍රධානම හේතුවක් තමයි නිවාසවල මිල. ඉතින් අපි ඇත්තටම බැලුවොත් නිවාසවල මිල ලංකාවේ කොළඹ සාපේක්ෂව බැලුවොත් එහෙම නිව්යෝක් වලට ලංකාවේ කට්ටිය යන්න කැමති ලන්ඩන් වලට ඒ වගේම ටෝකියෝ වලට බැලුවොත් එහෙම අපිට පේන ප්‍රධාන දෙයක් තමයි ලංකාවේ ආදායමට සාපේක්ෂව නිවාසවල මිල බීජින් වලට ටෝකියෝ වලට නිව්යෝක් වලටත් වඩා වැඩි. සරලවම කියනනම් ඇත්තටම නිව්යෝක් වල රස්සාවක් කරලා නිව්යෝක් වලින් ගයක් ගන්න එක ලේසි ලංකාවේ රස්සාවක් කරලා ලංකාවේ කොළඹින් ගයක් ගන්නවට වඩා. දැන් මෙතනදී මතක තියාගන්න ඕනේ මෙතනදී අපි සංසන්දනය කරන්න හැමදිස්සෙම අදාළ නගරයේ නිවාස ඒකකයක මිලයි. මෙතනදී නම් අපි අරන් තියෙන අපාර්ට්මන්ට් එකක මිල. මෙතන අපාර්ට්මන්ට් එකක් කියුවාම මේ ශැංග්‍රිලා එකේ අපාර්ට්මන්ට් එකක් නෙවෙයි, සාමාන්‍ය ඇවරේජ් අපාර්ට්මන්ට් එකක මිලයි. සංසන්දනය කරලා තියෙන බීජින්, ටෝකියෝ, ලන්ඩන්, නිව්යෝක් වල ආදායමට සාපේක්ෂව අපාර්ට්මන්ට් එක මිලයි. මොකද අපි දන්නවනේ අපි රට ගියාමත් වැඩි ආදායමක් බලාපොරොත්තු වෙන්නේ රට යන. එතකොට ඒ රටේ නිවාසවල මිල තීරණය වෙන්නේ ඒ රටේ ලබා ගන්න පුළුවන් ආදායමට සාපේක්ෂව. එතකොට ලංකාවේ ආදායමට සාපේක්ෂව ඇත්තටම සාමාන්‍යයෙන් අපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන් මිල ඉතාමත්ම වැඩි. ඒක කොච්චරද වැඩි කියනවනම් ඒක සාමාන්‍යයෙන් ලෝකේ ජනාකීර්ණම නගර ලෙස සැලකෙන නිව්යෝක්, බීජින්, ටෝකියෝ වලටත් වඩා වැඩි. මෙතනද අපි අපාර්ට්මන්ට් ගත්තර කවුරුරි හිතන්න ඕනේ අපි හදන්නේ අපාර්ට්මන්ට් එකක් නෙවෙයිනේ, අපි හදන්නේ සාමාන්‍යයෙන් පර්චස් 6ක 7ක ඉඩමක පොඩි ගයක් නෑ. හැම එකටම මොන නිවාස ඒකකයේ හැදුවත් අපි දාන ඒකක සමානයි. අපි දාන්නේ සිමෙන්ති, යකඩ, වැලි ඔය වගේ දේවල් තමයි දාන්නේ. ඉතින් ඒ ඒකකයක මිල වැඩි වෙනවා කියලා කියන්නේ ඇත්තටම අපාර්ට්මන්ට් වල මිල අනුව අපිට හොඳ නිර්ණායකයක් ගන්න පුළුවන් ලංකාවේ හදන ඕනම නිවාසයක මිල කොච්චර වැඩිද කියලා. ඉතින් ඒක තමයි ලංකාවේ මිනිස්සුන්ට නිවාසය කියන එක හීනයක් වෙලා තියෙන්නේ. මොකද ලංකාවේ නිවාසවල මිල වැඩි ආදායමට සාපේක්ෂව. දැන් අපි බලන්න හදන්නේ ඇත්තටම සාමාන්‍යයෙන් ලංකාවේ නිවසක් අපි කියන්නේ අෆෝඩ් කරගන්න නැත්තම් නිවාසයක් හදන්න ලංකාවේ ආදායම අනුව ගත්තොත් කාටද පුළුවන් කියලා. මේ පැත්තෙන් අපි පෙන්නලා තියෙන ආදායම අනුව අපි දැම්මොත් එහෙම ලංකාවේ හැමෝන්ගම කොටස් 100කට. එතකොට අපේ ආදායමට අනුව ගත්තොත් එහෙම කාටද ඇත්තටම සාමාන්‍ය වර්ගාඩි 500ක වර්ගාඩි 500ක් ගයක් හදා ගන්න පුළුවන් කියන එක තමයි මේකෙන් බල තියෙන්නේ. වර්ගාඩි 500ක් කියන්නේ චූටි ප්‍රමාණයක්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා අපි ඔය 10 10 සාමාන්‍ය ටෙන්ට් එකක්නේ ගහන්නේ මලගෙදරකට. ඒ කියන්නේ වර්ගාඩි 100ක්. ඒ කියන්නේ 10 10 ටෙන්ට් 5ක ප්‍රමාණය තමයි වර්ගාඩි 500ක ගයක් කියලා කියන්නේ. සාලේ, කුස්සියයි, නාන කාමරේයි තවත් කාමර දෙකක් ගත්තොත් එහෙම වර්ගාඩි 500 කියලා කියන්නේ ඉතාමත්ම චූටි ගයක්. එතකොට සාමාන්‍යයෙන් ලංකාවේ ආදායම අනුව ගත්තොත් එහෙම 70 කොටසට, ඒ කියන්නේ 70 කොටසට කියලා කියන්නේ සාමාන්‍යයෙන් ආදායම වැඩි 70%ට වඩා කොටසට තමයි ලංකාවේ ඇත්තටම ගයක්
අෆෝඩ් කරගන්න පුළුවන් ඒගොල්ලොන්ගේ මුළු ජීවිත කාලයම තියෙන ආදායම එකතු කරොත් එහෙම ඒ ආදායමෙන් ගයක් හදා ගන්න පුළුවන් ඇත්තටම ලංකාවේ ආදායම වැඩිම 70 වෙනි කොටසෙන් උඩ කට්ටියට තමයි ඇත්තටම ලංකාවේ ගයක් හදා ගන්න පුළුවන් ඒකෙම තේරෙනවා ලංකාවේ ගයක් හදා ගන්න කොච්චර අමාරුද කියලා අපි මේ ප්‍රමාණය මේ gedara ප්‍රමාණය වර්ගාඩි 1000 බවට පරිවර්තනය කරොත් එම්ම ඒ වගේ සාමාන්‍ය වර්ගාඩි 1000ක් කියලා කියන්නේ එච්චරම ලොකු ගයක් නෙමෙයි වර්ගාඩි 1000ක ගයක් ගත්තොත් එහෙම ඇත්තටම 75 වෙනි පර්සන්ටයිල් එකෙන් පස්සේ නැත්තම් 75 වෙනියට වඩා ධනවත් කට්ටියට නැත්තම් ආදායම බෙදුවොත් එහෙම 75%කට වඩා ධනවත් කට්ටියට තමයි ඇත්තටම ලංකාවේ වර්ගාඩි 1000ක ගයක් හදා ගන්න පුළුවන් මෙතනදී එක දෙයක් මතක් කරන්න මෙතනදී අපි සලකලා තියෙන්නේ නිවාසයේ ගුණාත්මක භාවය නෙමෙයි වර්ගාඩි ප්‍රමාණය විතරයි මේක ගුණාත්මක භාවයත් සැලකුවොත් එම කවුරුත් හිතන්න එපා මෙතන මේ වර්ගාඩි 500ක් හදලා තියෙන්නේ අර ඉටැලියන් බාත්වයා දාලා මේ ලොකු ලොකු දේවල් දාලා පෑන්ට්‍රි කබඩ් ගහලා එහෙම නෙමෙයි මේ සාමාන්‍ය බොහොම බේසික් ලෙවල් එකේ ගයක් හදා ගන්න පුළුවන් හවුසින් affordability index එක අනුව තමයි අපි මේ දත්ත ඉදිරිපත් කරලා තියෙන්නේ මෙතන අපි y අක්ෂයෙන් දක්වලා තියෙන 3 කියලා අපි දන්නවා අපි housing loan එකක් ගන්න ගියත් සාමාන්‍යයෙන් අපිට 30% වගේ මුදලක් අපේ ආදායමෙන් අවශ්‍යයි අපේ එදිනෙදා වියදම් වලට. ඉතුරු 70% තමයි අපිට පුළුවන් වෙන්නේ ඉතුරු අපේ වියදම් සඳහා loan ගෙවන්න ඉතුරු වලට වියදම් කරන්න. අන්න ඒ අනුව තමයි මෙතන index එක 3 කියලා අරන් තියෙන්නේ. මේක ගත්තු calculation එකක් තියෙනවා ඒක උගුණට බලන්න පුළුවන්. Advocata Institute කියන page එකට ගියා නම් YouTube channel එකට ගියා නම් ඒ ගැන දීර්ඝ විස්තරයක් අපි දක්වලා තියෙනවා. කොහොමද මේ index එක අපි ගණනය කරේ කියලා. අන්න ඒ අනුගතතර වස්තම අපි කියන්නේ සාමාන්‍ය වර්ගඩි 1000ක් කරොත් එහෙම ඇත්තරම ලංකාවේ ධනවත්ම 75%ට වඩා වැඩි කට්ටිය විතරයි ගයක් හදා ගන්න පුළුවන්. දැන් බලන්න ඕනේ ඇයි මේ මෙච්චර ගෙවල් ගණන් අපිට ප්‍රශ්නේ කතා කරලා වැඩක් නැහැනේ. අපි බලන්න ඕනේ විසඳුම. අපි නිතරම කියපු දෙයක් තමයි ඕගොල්ලෝ අපේ channel එක බලන් හිටියනම් ඒකාධිකාරයක් තිබුණොත් එහෙම නැත්නම් තරඟකාරීත්වයක් නැති වුණොත් එහෙම ඒක රාජ්‍යංශයේ වේවා පුද්ගලිකංශයේ වේවා අනිවාර්යයෙන්ම මිල වැඩි වෙලා පාරිභෝගිකයන්ට අවාසියක්ම තමයි වෙන්නේ කියලා. දැන් මෙතනදී අපි මූලික වශයෙන් බැලුවේ සාමාන්‍යයෙන් ගයක් හදන්න ගන්න සිමෙන්ති, ටයිල් සහ ඇලුමිනියම් වගේ කියන දේවල්. ඒ අනුව ගත්තට පස්සේ අපිට පේනවා සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන්ම මේ ಜಾති තුනම අපි මේකට ඉදිරියේදී එකතු කරන්න බලාපොරොත්තු වෙනවා යකඩ සහ වීදුරු. එකතු කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඇත්තටම ලංකාවේ මූලික වශයෙන්ම construction industry එකේ ඉන්න හැම supplier කෙනෙක්ම අපි කියන අර ඒකාධිකාරයක් නැත්නම් කැතපේ අධිකාරී ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ වගේම ආනයන සඳහා ඉඩ නොදීම නිසා ඇත්තටම මොකද ආනයන එනවා කියලා කියන්නේ ඇත්තටම යම්කිසි තරඟකාරීත්වයක් ඇති වෙනවා. ආනයන සඳහා එන්න ඉඩ නොදෙනවත් එක්කම මේ නිවාසවල මිල එන්න එන්න වැඩි වෙනවා. ගෙවල් හදන්න තියෙන හැකියාව අඩු වෙනවා. අන්න ඒක තමයි ප්‍රධානම හේතුව ලංකාවේ මේ නිවාසවල මිල මෙච්චර වැඩි වෙන. සාමාන්‍යයෙන් අපි මෙට්‍රික් ටොන් එකක සිමෙන්ති ගත්තොත් එහෙම තායිලන්තයේ මෙට්‍රික් ටොන් එකක මිලයි ලංකාවේ මිලයි ගත්තොත් එහෙම දල වශයෙන් ලංකාවේ මිල තායිලන්තයේ මිලට වඩා 50%ක් 60%ක් සමහර අවස්ථාවල 100%ක් වැඩි වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි යකඩ ගත්තත් ලංකාවේ යකඩවල මිල ඉතාමත්ම වැඩි ගෙවල් හදන්න ගන්න යකඩවල මිල. ඉතින් ඔන්න ඔය හේතුව නිසා තමයි ලංකාවේ ගෙවල් හදන එක නිව්යෝක් වල ගෙවල් හදන්න, ලන්ඩන් වල ගෙවල් හදන්න, ටෝකියෝ වල ගෙවල් හදනවට වඩා අමාරු. මම හිතන්නේ ලංකාවේ ඉඳලා මේ ආර්ථික අර්බුදයත් එක්ක නිව්යෝක් වලට ලන්ඩන් වලට ගියපු කට්ටිය දන්නව ඇති. ඔවුන්ගේ ආදායමට සාපේක්ෂව සමහරවිට ලංකාවේ ගයක් හදන එක අමාරුයි. නිව්යෝක් වල ගයක් හදනවට වඩා නැත්නම් අපාර්ට්මන්ට් එකක් මිලදී ගන්නවට වඩා මොකද ලංකාවේ මේ ගෙවල් හදන්න අවශ්‍ය ප්‍රධාන මූලික භාණ්ඩවල මිල වැඩි. ඒ වගේම මෙතන තවත් සාධක ගොඩක් තියෙනවා. අපේ ලේබර් මාකට් එක නැත්තම් අපේ ශ්‍රමය ගොඩක්ම කාර්යක්ෂමයි. අපි දන්නවනේ සාමාන්‍යයෙන් මේසන් බාස් කෙනෙක් හොයාගන්න ගියාට පස්සේ, පයිප්ප බාසුන් නැහැ කෙනෙක් හොයාගන්න ගියාට පස්සේ, ඉලෙක්ට්‍රිෂන් කෙනෙක් හොයාගන්න ගියාට පස්සේ ඉතාමත්ම අපහසු තත්ත්වයක් තියෙන නිසා මිලත් ඉතාමත්ම වැඩි. අන්න ඒක නිසා තමයි ඔය ලංකාවේ මූලික වශයෙන්ම චීනයෙන් එන ශ්‍රමිකයන් නිවාස හදන්න construction වැඩ සඳහා විශාල ආයතන පාවිච්චි කරන්නේ. මොකද ඔවුන්ගේ ශ්‍රමයේ ඵලදායිතාවය වැඩි නිසා. ඉතින් ඔන්න ඕක තමයි ලංකාවේ ගයක් හදන්න අමාරු සහ ඔයාට ගයක් හදන සීනිය සැබෑ කරගන්න අමාරුනේ නැත්තම් ඔයා ගයක් හදන හීනය හැබෑ කරගන්න එන්නේ අමාරු වෙලා තියෙන්නේ ලංකාවේ මෙන්න මේ තියෙන තරඟකාරී නොවන පසුබිම හින්දා. මේ වගේම වීඩියෝ බලන්න ඕන නම් දත්ත සහ තොරතුරු මත අනිවාර්යයෙන්ම Advocata Plus ලයික් කරන්න, ෂෙයා කරන්න, subscribe කරන්න. මේ වගේම ඔබ නොදන්න ආර්ථික කරුණු ගැන දැනගන්න අපේ social media platform වලට අනිවාර්යයෙන්ම එකතු වන්න. අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලට ඔයාලගේ දායකත්වය ලබා දෙන්න, ආර්ථිකයේ හා වෙළඳපළේ ගැන වෙනස්කම් ගැන දැනුවත් වෙන්න අපිට support කරන්න අපේ subscription plan එක ලබා ගන්න.